Tirasara hit the second of Fintrax Finance, which was a starboard temper to Ginuma, Katakara and a Bindway Kaka had I DCIC. S&P ආයතනය ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් නැවතත් පල්ලෙහාට දැම්මා. ඔවුන් CCC ප්ලස් ඉඳලා CCC වලට පහත හෙළුවා ලංකාවේ ඒ ශ්‍රේණිගත කිරීම. ඊට අමතරව ඉදිරි දැක්ම ඍණාත්මකයි කියලා ඔවුන් ඉදිරිපත් කරා. ඒතර ඒකෙන් ඔවුන් කියන්නේ ණය ගෙවන එකට වඩා ඉදිරියේදී ණය ගෙවන්න තියෙන හැකියාව පිළිබඳව ඔවුන් දකින්නේ ඍණාත්මක විදිහට. දැන් අපි දකිනවා මහා බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ යම් කණ්ඩායමක් කියනවා අපි ණය ගෙව්වා. අපි මීට කලින් ණය ගෙවලා තියෙනවා. අපි මේ හෙට අනිදා ණය ගෙවනවා. එහෙමනම් ඇයි මේ අපිව විවේචනය කරන්නේ? අපිව ඇයි ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාට දාන්නේ කියලා. ඒකට උත්තරය තමයි ඔය ශ්‍රේණිගත කිරීම ආයතන රටක ණය ස්ථායීකරණය කියන එක. ඩෙට් සස්ටේනබිලිටි කියන එක ගැන තමයි බලන්නේ. හරි ඒක අපි තාමත්ම වැදගත් කාරණයක් තේරුම් ගන්න. ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් ණය ස්ථායී කරන විශ්ලේෂණය. එතකොට අපිට ඉදිරියේදී ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ පිළිබඳව තමයි ඔවුන් අධ්‍යයනය කරන්නේ. එතකොට මේ අහල දැමීම හරහා සිද්ධ වෙන්නේ අප කෙරෙහි තියෙන විශ්වාසය ණය ගෙවීමේ තව තවත් පල්ලෙහාට යනවා. උදාහරණයක් ඇරෙන්නේ මම කැමති පෙන්වන්න බ්ලූම්බර්ග් ගිරෙන් ගත්ත අපේ ණය සම්බන්ධයෙන් කොයි විදියටද ලෝක ප්‍රජාව ප්‍රතිචාර දක්වන්නේ කියලා. මේ තියෙන්නේ එන සතියේ ගෙවන්න තියෙන ණය. එතකොට මේක මේ ඩොලර් 100ක් ගත්තොත් 100ට තිබිලා කඩාගෙන වැටිලා දැන් තව සතියක් පමණයි ගෙවන් තියෙන නිසා මේ 96.32කට ඇවිල්ලා තියෙනවා. දැන් මං අහගෙනයි කියනවා අධිපතිවරයා කවුරු මොනවා කිව්වත් මේ අපේ බොන්ඩ්ස් ට්‍රේඩ් වෙන්නේ පායකට කියලා. ඒ කියන්නේ දැන් මේ මේ පා කියන්නේ 100ට. හරිද මේ දවස් කිහිපයක් ගෙවන්න තියෙන නිසා මේකට 100ට කිට්ටු කරලා තියෙනවා. හැබැයි ඔහු කියන කතාව සම්පූර්ණයෙන් අසත්‍යයි. මොකද මේ එක බොන්ඩ් එකක් විතරයි. මං තව බොන්ඩ් තුනක් ගෙනාවා. මේ සංසාධනාත්මකව. මේ තියෙන්නේ ජූලි මාසේ ගෙවන්න තියෙන බොන්ඩ් එක. ඩොලර් 100ක වටිනාකමක් තියෙන බොන්ඩ් එක අද ගන්න පුළුවන් ඩොලර් 70කට. මේ ජූලි මාසේ ගෙවන්න තියෙන බොන්ඩ් එක. දැන් මං ගෙනාවා 2025 මාර්තු මාසේ ගෙවන්න තියෙන බොන්ඩ් එක. ඩොලර් 100 බොන්ඩ් එක ගන්න පුළුවන් ඩොලර් 50ට. ඉන්ටර්නෙට් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හැබැයි වෙන කොහෙන්වත් මේව ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් නැහැ. හොඳේ. මේවා මේ අපි ගෙදර කියලා චිත්‍ර ඇඳලා ගේනෙවුවා නෙමෙයි. මේ තියෙන්නේ 2030 ගෙවන්න තියෙන බොන්ඩ් එක. අද ගන්න පුළුවන් ඩොලර් 100 බොන්ඩ් එක ඩොලර් 48ට. එතකොට අපිට කියන්න උත්සාහ කරනවා නම් නෑ නෑ මේ සියලු දේ දැන් ආරකට. එහෙමත් නැත්නම් ඩොලර් 100ට තමයි විකිණෙන්නේ ද්විතීයික වෙළඳ පොලේ කියලා. ඒක සත්‍යයෙන් තොරයි කියන එක මේ බ්ලූම්බර්ග් 2030 ගෙවන එකත් විකිරෙන්නේ ඩොලර් 48යි සතගානකට කියලා අපි මේ ඉන්ටර්නෙට් එකෙන් ගිහිලා බ්ලූම්බර්ග් එකෙන් ඩවුන්ලෝඩ් කරපු මේ චාර්ට් එකෙන් පෙන්නනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.